පේරාදෙණියට වහිනකොට හරි ලස්සනයි. අලගල්ල කන්ද බහිරව කන්ද හන්තාන කන්දට උඩින් වැහි වලාකුළු පෙළගහිලා වැස්ස කඩා වැටෙනකොට පුදුමාකාර චමත්කාර දර්ශනයක් ලැබෙනවා. හන්තාන කියූ සැනින් ඔබට මතක් වෙන්නේ නැත්තම් ඔබගේ මතකය අවදි වෙන්නේ පේරාදෙණිය සරසවි තුලින් ඉස්මතු වෙච්ච ආදරණීය හැඟීම්. අද අපි කතා කරන්න යන්නේ හන්තානට පෑයෝ අලුත්ම හඳක් තියෙනවා. අන්නේ හඳ හොයාගෙන තමයි අපි මේ හන්තානට ආවේ. එකතු වෙන්න අපිත් එක්ක. අපි ද මාක්ස්. සම්පන්න දිනයක් ඒවා හාමුදුරනේ. අපේ හාමුදුරුව මුලින්ම මේ පැවිදි වුණේ කොයි ස්ථානයකද ඒ පිළිබඳව අපිට ටිකක් දැනගන්න ගුරුවරයා ඒ වගේ. මම පැවිදි වෙන්නේ 2020 අවුරුද්දේ. එහෙමයි. මට එතකොට අවුරුදු 11යි මාස ගානක් අනුරාධපුරයේ සාරානන්ද පිරිවර මං හිතන්නේ දන්නව ඇති. එතකොට ගිරාඹේ ආනන්ද අනුනායක හාමුදුරුව මේනකොට අපවත් වෙලා අපේ ගුරුනායක හාමුදුරුව නායක හාමුදුරුව යටතේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක් වශයෙන් මම සහ 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හැටියට තමයි අපි පැවිදි වුණේ 2000 අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා අනුරාධපුරයේ සාරානන්ද පිරිවරේ. ඒ වගේම හාමුදුරුනේ ඔබ වහන්සේව මුලින්ම මේ මිනිස්සු අතරට නැත්තම් සමාජගත වෙන්න මොනවා කොහොමද ඒක එකපාරටම සිද්ධ වුණ දෙයක්ද නැත්නම් කාලාන්තරයක් තිස්සේ ඔබ වහන්සේ මිනිසුත් එක්ක හිටිය භික්ෂුන් වහන්සේ නමක්ද මේ පිළිබඳව? මේක අතර මෙහෙමයි, දැන් අපි දකින ඕන තරම් එහෙම දැන් වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිතයත් එක්ක අපිට යම් යම් සිද්ධි දාමයන් මුල් කරගෙන එක වැරම හැම ව්‍යූහයකම විවිධ චරිත දකින්න පුළුවන්. අපි දන්නවා සංගීත ශාස්ත්‍රයේ ඒ වගේම විවිධ නිර්මාණ ඒ වගේම විවිධ අංශවලින් අපට එහෙම දකින්න පුළුවන්. ඒ අතර භික්ෂු සමාජයේත් අපට බොහෝ චරිත එහෙම දකින්න හම්බෙනවා අද වර්තමාන අද දවස වෙනකොට. හැබැයි අපි 2009 අවුරුද්දේ ඉඳලා මේ වෙනකොට දැන් අවුරුදු 14ක් විතර වෙනවා. අවුරුදු 14ක විතර කාලයක් මමත් අපේ තරුණ කණ්ඩායමක් එකතු වෙලා සාමූහිකව සිදු කරගෙන ආපු ක්‍රියාදාමයන් වල ප්‍රතිඵලයක් හැටියට තමයි එහි උච්චතම අවස්ථාව හැටියට තමයි අපි මේ හන්තාන සඳගිරි මහසෑයේ අද දවස මේ විදිහට ගත කරමින් ඉන්නේ. ඉතින් අපි මුල් කාලේ මට මතකයි උසස් පෙළ ඉවර වෙනවත් එක්කම මම පටන් ගත්තා මව්පිය වන්දනා වැඩසටහන. ඒ වගේම කාව්‍යයේ මේ ධර්ම දේශනා. දැන් නම් ඒවට යන්නේම නැති තරම්. ඉතින් මේ දේවල් කරද්දී අපිට ඉස්සරින් දැන් අද වර්තමානයේත් එහෙමයි ඉස්සරින් ඉඳලා තිබුණා අපේ රටේ ගම්මාන වෙලේ ඉන්න සාමාන්‍ය මිනිස්සු පිළිබඳව යම් සංවේදී අදහසක්. ඒකට හේතුව දැන් ඔබ වහන්සේ දන්නවා මම අද දවස වෙනකොට පිරිවන් මූලික අධ්‍යාපනය හදාරලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ දේවල් ඉවර වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අවුරුදු 4ක් සිද්ධ කරලා ඉවර වෙලා අද සඳගිරි සෑය හදනවා. එතකොට අද දවස දක්වා දැන් මේ වෙලාවේ වැඩ කරද්දිත් මේ ස්ථානයේ සංවර්ධන කටයුතු වලට ලැබෙන දායකත්වයන්. එතකොට අතීතයේ ගත්තම අපි පිරිවන් යන කාලේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ පාවිච්චි කරපු සෙරෙප්පු දෙක ඒ වගේම පාවිච්චි කරපු සිවුරු පිරිකර පෑන පැන්සල් ෆෝන් එකට දාගත්ත කාඩ් එක පවා ඔක්කොම මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවගෙන් අපට ලැබුණ දායකත්වයන් තමයි අපි මේ විදිහට පරිභෝජනය කරේ. ඉතින් ඒකත් එක්ක අපිට ඉස්සෙන ඉඳලා තිබුණා මේ අපි එකක් නිදහස් අධ්‍යාපනින් ඉගෙන ගත්තා. ඒත් එක්කම මේ ගම්වල ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගේ සිව්පසයෙන් තමයි අපි භික්ෂුව යැපෙන්නේ ශාසනය ආරම්භයේ ඉඳලා. එතකොට අපි වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරන සාමාන්‍ය ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මොනවා හරි වැඩසටහනක් කරමු කියන අදහසින් අපි තරුණ පිරිසක් එකතු වෙලා
සංවිධානයක් පටන් ගත්තා හෙළවිජය කියලා. ඒකෙදි ඒකේ නායකත්වයේ දරුව මම කවි බණ වේවා ආශිර්වාද පූජා වේවා ඊට පස්සේ මොනවා හරි මෞපිය වන්දනා වැඩසටහනක වේවා ගියාම පිරිකර ගන්න නැතුව අපි පෑන් පැන්සල් පූජා කරන්න කියලා හරි ආසාවෙන් කරා වැඩසටහනක් පිරිකර හැටියට පෑන් පැන්සල් එකතු කරලා 2010 අවුරුද්දේ විශ්වවිද්‍යාලයට එනවා අගෝස්තු මාසේ 11 වෙනිදා. එතකොට විශ්වවිද්‍යාලේ ඉන්න අවුරුදු 4 තුලදී විතරක් කවි බණ මෞපිය වන්දනා වැඩසටහන් කරලා ලැබිච්ච පොත්පත් පෑන් පැන්සල් එකතු කරලා ළමයි 5000කට ආසන්න පිරිසකට පාසල් උපකරණ වෙනවා. ඒ කියන්නේ මේ ගමන අපි දකින මුණු පොතේ ඔබහන්සේ තනියම දැන් මෙල භික්ෂුන් වහන්සේලා නම් මෙහෙ විහාර ගොඩනගන පිරිසක් ඉන්නවා. මහා පිරිසක් Taman එක මේ ගමන යනවා. හැබැයි ඔබහන්සේට එහෙම නැහැනේ අපි දකින්නේ. බොහොම තනියම මහාලකුවට පිරිස එකතු කරගෙන යන රටාවක් අපි දකින්නේ නැහැ ඔබහන්සේකින්. ඒකේ කියන්නේ විවිධ පැතිකඩ වලින් දකින්න පුළුවන්. අපි අතරම මේ සඳගිරි සෑය කියන එක ආරම්භ කරලා මේ දක්වා පැමිණි ගමන් මාර්ගයේදී අපිට මේ රටේ දවන්ත චරිතවල ඒ වගේම මේ භික්ෂු සමාජයේ වුණත් විශේෂ මේ නායක හාමුදුරුවන්ගේ සහයෝගයෙන් උපකාර අපට මුල් කාලේ ඉඳලා ලැබීමක් සිද්ධ වුණේ නැහැ. මම සාමාන්‍ය මගෙත් එක්ක ඉන්න තම වයසේ තරුණ පිරිසක් එකතු වෙලා තමයි අපි මේ සඳගිරි මහා සෑය මේ සියලු දේවල් අපි පටන් ගත්තේ. ඉතින් මේ ස්ථානේ එතකොට මේ ස්ථානට හාමුදුරුව මේ කඳු වලල්ලකින් වට වෙලා තිනවා. අපි දන්නවා හන්තාන කන්දේ වගේම බහිරව කන්ද ඒ වගේම වටේටම තියෙන මෙහෙන් හන්තාන අරහෙන් අලගල්ල ඊට පස්සේ කඳු පන්තියක්ම තියෙනවා නකල්ස් මෙහෙන් දුනු මඩලාව මෙහෙන් හඟුරංකිත අරහෙන් ගලහ දෙතට පැත්ත වටේ වගේ ලස්සන කඳු වැටි මේ ස්ථානයේ ඔබ වහන්සේට හම්බ වෙන්නේ කොහොමද ඊ පිළිබඳව කතා කරමු මේක ඇත්තට මම හිතන මාස 5ක් විතර නුවර දිස්ත්‍රික්කයේ තියෙන හැම කඳු ගැටේ හැමම කියන්න බෑ බහුතරයක් කඳු ගැටවලට මම ගියා සඳගිරි සෑය සහ සඳගිරි මහා විහාර පුදබිම නිර්මාණය කරන්න මට ඕනෝනේ බොහොම පාරිසරික සුන්දරත්වයක් තියෙන හැබැයි රක්ෂිතයක් නොවන ඒ වගේම ජනාකීර්ණ නොවන ඒ වගේම ආසන්නයේ විහාරස්ථානයක් නොතිබෙන ස්ථානයක් මේ වගේ සුවිශේෂී කාරණාවන් කිහිපයක් පදනම් කරගෙන නුවරවට තියෙන කඳු ගැට ඔක්කොටම මම ඇවිදලා බැලුවා. ඔක්කොටමනේ බහුතරයකට ඇවිදලා බැලුවා. බලනකොට සමහර තැන් රක්ෂිත. සමහර තැන් වලට මං මාවත් හදන්න බෑ. සමහර තැන් වලට ජනවාස අතිශය දුරක් සහිතව පිහිටලා තිබුණේ. ඉතින් මේකත් එක්ක අවසානයේ හන්තාන කන්ද මුදුනේ අර එහා පැත්තේ ටවර්ස් ටික පේනවා. ඒ ටවර්ස් ටික ගාව ජෑම් ගහක් තියෙනවා. එතන ජෑම් ටිකක් අඩාගෙන වාඩි වෙලා ගලක වාඩි වෙලා ජෑම් කකා ඉන්නකොට මගේ යාළුවෙක් පින්තූරයක් ගන්නවා. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මේ ඊඩම. ඉතින් මෙතනට අපි මේ සංකල්පයත් එක තමයි මෙතන පස්සේ ඇවිල්ලා මේ ස්ථානේ බලලා මෙතන දැන් පහළ ඉඳලා බලනකොට අපිට තේරෙන්නේ නැහැ. දැන් හන්තාන මේක අයිතිකාරයෙක් ඉන්නවද? නෑ මේක රජයට අයිති. රජින් තමයි සම්බන්ධ වෙයිල් කර්මාන්ත අමාත්‍යාංශයට අයිති වේවකට තිබුණේ අමාත්‍යාංශයෙන් විධිමත්ව බදු පදන මතත් ඒ වගේම සින්නක්කර ඔප්පු සහිතව කොටසකුත් වෙන් කරගෙන විහාරස්ථානයට අපි පවරගෙන තියෙනවා මේ නීති අනුකූලව නිත්‍යානුකූලව සියලු කටයුතු කරලා ඔබ වහන්සේට පුළුවන් නේ ටිකක් හොඳ ඒසි කාමරයක් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ඔබ වහන්සේට අද ඉගෙන ගත්ත භික්ෂුන් වහන්සේ නමක් එතකොට මේ හැමදේම තියාගෙන ඇයි මේ ඔබ වහන්සේ පැලකට වෙලා මේක ආරම්භ කරද්දී අපි දන්නවා ලෑලිගේක මේ වගේ අනන්ත දුක් ඉඳලා තමයි හාමුදුරුවෝ අද මේ දකින්න දර්ශනේ එදා තිබුණේ අපි ඒක දැකලා තිනවා ඔබ වහන්සේ ඒ තැනට එතරම් කැපකිරීමක් කරන්න හේතුව මම අර මුලින් කියපු කාරණාවම තමයි ඔව් එකක් දැන් අපි මෙතන අපි දෛනික වැටුප් ලබන කණ්ඩායමක් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා ඒ අයගේ වැටුප් ගෙවීම් වල ඉඳලා මේ ස්ථානයේ දැනට අපිට කෝටි 16කට එහා මුදලක් සම්පූර්ණයෙන් වැය වෙලා තියෙනවා මේ වෙනකොට සම්පූර්ණේ එතකොට ඒ සියලුම මූල්‍යමය දායකත්වයන් මට ලැබුණේ මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ගෙන් ලංකාව විතරක් නෙවෙයි විදේශගත වෙලා මැද පෙරදිග කොරියාවේ විවිධ රටවල් වල වැඩ කරන අහිංසක තරුණයන් අහිංසක අම්මලා තාත්තලා අහිංසක දරුවෝ දුන්න දායකත්වයන්ගෙන් තමයි මේ ස්ථානේ හැදුවේ. එතකොට මේ ස්ථානේ මම දකින්න සඳගිරි සෑයට වඳින්න බලන්න එනවා සමහර අය ත්‍රී වීලර් එක. ඇවිල්ලා තමන්ගේ අතේ තියෙන රුපියල් 3-4000යි වෙන්න පුළුවන්. ඒකෙන් රුපියල් 1000ක් පූජා කරලා යනවා. වයසක අම්මලා කෑගල්ල ඒ වගේම පොළොන්නරුව විවිධ පළාත් වලින් බස් එකේ ඇවිල්ලා නුවරින් බැහැලා ආය බස් එක නැගලා හන්තාන පාරේ ඇවිල්ලා දාඩිය පෙරාගෙන උඩට ඇවිල්ලා තමන්ගේ මග වියදමට තියෙන මේ තමන්ගේ මේ පෞද්ගලික පරිහරණයට තියෙන පුංචි මුදලින් බස් එකට ඕන ගාන විතරක් තියාන ඉතුරු ගාන පූජා කරලා යනවා. ඉතින් ඒ තරම් ඒ වගේ මේක හමුදුර ගොඩනගාගෙන යනකොට අකුල් හැලපුවා එහෙම නැද්ද ඔය ජීවිතේ. මේක ගොඩනගාගෙන යනකොට නැගගෙන යනකොට මේ ස්ථානට ඇවිල්ලා ඔය ලෑලි කුටිය හදලා සති දෙකක් තුනක් යනකොට මම හිතන්නේ අවට හිටපු නිලධාරීන් ඒ වගේම අපිට බැයිද මේ පිළිබඳව කැලින්ම උත්තරයක් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න එහෙම පුළුවන් අවට විහාරස්ථාන සෑහෙන ප්‍රමාණය මම හිතන්නේ
පෙත්සම් 22ක් ස්ථාන 22කට ජනාධිපතිවරයාගේ ඉඳලා ග්‍රාම සේවකවරු දෙදෙනෙක් දක්වා මේ ස්ථානයේ මේ සඳගිරි සෑය ආරම්භ කරන්න දෙන්න එපා කියලා නිලධාරීන්ගේ බලපෑමක් තිබුණා. ඒ වගේම පැවිදි පාර්ශවයේ විශාල අභියෝග තිබුණා. ඒ කාලේ. ඒ වගේම හම්බුතුනේ දැන් මේ මේක ස්ථානයේ ගොඩනගන්න එක පාරටම වහන්සේට මේ සඳගිරි සෑය හදන්න සිතුවිල්ල ආවට මේකට මුදල් කොහොමද වහන්සේ හොයාගන්නේ දුනේ? මොන වගේ ව්‍යාකාරකම් දෙවෙනිවන් සිද්ධ කරන්නට ඉන්නේ? 2017 අපි ජනවාරි 29 වෙනිදා ඉරිදා තමයි මුල්ගල් තියන්නේ. එතකොට මේ 29 වෙනිදාට අවුරුදු 8ක් වෙනවා සඳගිරි සෑයට මුල්ගල් තියලා. සඳගිරි සෑයට මුල්ගල් තියෙනකොට මම විශ්වවිද්‍යාලෙදී ලැබිච්ච මහපොළ මුදල් මම ගත්තේ නැහැ. ඒක මගේ බැංකු ගිණුම තිබුණා පොඩි ගාණක්. ඒ මුදලත් ඊට පස්සේ මුල්ගල් තියන්න මම සැලසුම් කරගෙන, ඒක හරි ලස්සන කතාවක්, නුවර අවට මේ ස්ථානට එන්න පුළුවන් මට නුවර අවට දෙන අනුරාධපුර, පොළොන්නරුව, කොළඹ විවිධ පළාත්වලින් මාව පෞද්ගලිකව දන්න බොහොම සමීපතම පවුල් 200කට 300කට මම ආරාධනා කරා. එතකොට ඒ අයටත් ආරාධනා කරලා ඊට පස්සේ දැන් සඳගිරි සෑයට අපි ඒ කාලේ මේ සැලසුම් කරලා තිබුණේ කෝටි 4කින් විතර සඳගිරි සෑය හදන්න පුළුවන් කියලා. කෝටි 4. ඉතින් ඒකත් එක මම විවිධ සැලසුම් හදුවා. මං ගාව දැනටත් ඒ ලියපු සටහන් තියෙනවා. මම මෙන්න මේ උපක්‍රම භාවිතා කරලා මම සඳගිරි සෑය හදනවා කියලා. එතනදී නුවර නගරයේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන බොහෝමයකට ආරාධනා කරා. මුල්ගල් තියෙන එකට ඒ තැන්වලට සමහර තැන්වලට අපිට ගිහිල්ලා ආරාධනා පත්‍රයක් දෙන්න අවස්ථාව හම්බුනේ නැහැ. කිසිම සැලකිල්ලක් දැක්වෙන්නේ නැහැ. අපිට හම්බෙන්නවත් අවස්ථාව දුන්නේ නැහැ බොහෝ ව්‍යාපාරික ආයතනවලින්. ඊට පස්සේ ලංකාවේ සිමෙන්ති, ඊට පස්සේ කම්බි, මේ වගේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රධාන ආයතන රාශියක ප්‍රධාන නිල මණ්ඩල වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්න සමාජික බොහෝ දෙනෙකුට පෞද්ගලිකව ලිපි ලිව්වා සඳගිරි සෑයට සිමෙන්ති, කම්බි මේ විදිහට පුළුවන් දායකත්වයක් දෙන්න කියලා. يعني ප්‍රධාන පෙළේ ආයතන වෙන්නදී උදව් ලංකාවේ ප්‍රධාන නිගත්තේ නැත්තේ. නැත්, ඒ කිසිම තැනකින් අපිට හමු වෙන්නටවත් අවස්ථාවක් හම්බුනේ නැහැ. කිසිම ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. ඒ ආයතන පිළිබඳව සඳහන් කරන්න ඕන අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැනේ. අපි කොහොම හරි මුල්ගල් තියෙනවා. මුල්ගල් තිය හැබැයි එකම එක ආයතනයකින් අපිට උදව් හම්බුණා. ඒ දෙරණ ටීවී දෙරණ මාධ්‍ය ආයතනයෙන් එදා ඉඳලා අද දක්වා උපරිම දායකත්වයක් දෙනවා. ගන්ටාරයට විතරක් මිලියන 25ක්, කෝටි 2.5ක් ගන්ටාරේ, මේ ගන්ටාර ගුණ සම්පූර්ණ ඉන්දියාවේ හැදපු ලොකු දායකත්වයක් දෙරණෙන් දෙනවා. හැබැයි අපි ওই චෛත්‍ය මුල්ගල් තියෙන අවස්ථාවෙනකොට මම දෙරණෙන් මුදල් ඉල්ලලා තිබුණේ. දෙරණෙන් ඉල්ලුවේ මම කොහොම හරි සඳගිරි සෑය හදනවා, මේක රටේ ජනතාවට හඳුන්වලා දෙන එක දෙරණෙන් කරලා දෙන්න. ඒක ඒගොල්ලෝ ඕනටත් වඩා උපරිමයෙන් අද වෙනකොට කරලා දීලා තියෙනවා. ඉතින් එදා ප්‍රධාන ආයතනවලට ආරාධනා කරලා කවුරුත් ආවේ නැහැ. මුල්ගල් තියලා මම හවස ගණන් කරලා බලනකොට 178,000ක මුදලක් වගේ මුදලක් තමයි සම්පූර්ණයෙන් ආපු අයගේ ලැබිච්ච ආධාර. ඒ වගේම මගේ මහපොළ මුදලුයි ඔක්කොම එකතු කරාම තිබුණේ එච්චරයි. ඊටස 508 පිරිකර වගේ තිබුණා. තමා මේක උඩට නෑ. මේ මෙතන ගන්ටාරක මෙතන තිබුණා ස්පීකර් කොල්ලන්. එතන මම ඔතෙන් ඇවිල්ලා වාඩි වෙලා පැය දෙකක් විතර කල්පනා කරනවා දැන් කොහොමද මේ චෛත්‍ය අපි හදන්නේ කියලා. ඉතින් චෛත්‍ය හදන්නේ කොහොමද කියලා බලනකොට 178,000ක මුදලක් තියෙන්නේ. මුලින් දාන්න ඕන කොන්ක්‍රීට් ප්ලේට් එකට විතරක් යනවා 140,000. අඩි දෙකක ඝනකමට මිලිමීටර 16 කම්බිටෝන් 26ක් විතර ඒ වෙනකොට යනවා. ඉතින් ඒක ගන්න කියලා හිතන්නවත් බෑ. ඒකට ඕන වැලි ටික ගන්නත් බෑ, මැටල් ටික ගන්නත් බෑ. ඉතින් ඕකත් එක මම කල්පනා කරගෙන ඉඳලා අවසානයේ උපක්‍රමශීලීත්වයේ සහ අපි මේ බොහොම කැපවීමෙන් සෑහෙන වෙහෙසක් දරන්න ඕනා. මොකද පස්සේ සැලසුම් කරා කොහොම හරි මේ වැඩේට අත ගහන්න ඕන කියලා. කොන්ක්‍රීට් ප්ලේට් එක දානක මම පස්සට දැම්මා. දාලා ඉංජිනේරකින් ඉල්ලීමක් කරා කොන්ක්‍රීට් ප්ලේට් එක දාන්න ඕන වෙන්නේ ගර්භයේ බරට. චෛත්‍ය බර, චෛත්‍ය කියන්නේ ගර්භයේනේ. එතකොට පේසාවලලු තුන චෛත්‍යයට සම්බන්ධ නොකර ගඩොල් භාවිතා කරන්න එතන. සාමාන්‍ය ගඩොල් වලින් තමයි ෆිනිෂින් එක ගන්න පුළුවන් සහ ඉක්මනට බඳින්න පුළුවන්. එතකොට ගඩොල් ගන්නත් අපිට සල්ලි නැහැ. ඒ අනුව අවම වියදම යන්නේ කළුගල් වලට. ඒ අභියෝගයත් අපි අරගෙන අදට චෛත්‍ය හදන නිර්මාණ ශිල්පියෙක් ගන්න ගියොත් ඒකටත් ලොකු මුදලක්. ඒ කාලේ අපි බලපු විදිහට කෝටි 1.5ක් විතර යනවා චෛත්‍ය හදන කණ්ඩායමකට බාර දෙන්න. ඒකත් එක පස්සේ අවසාන තීරණය කරා මේක මනින දේවල් ලෙවල් මේ හැම දෙයක්ම මම චෙක් කරගෙන මම වෙනම සාමාන්‍ය ගමේ බාසුන් හැල එකතු කරගෙන ඒ අයට උපදෙස් දෙමින් මේකේ සියලු දේවල් පෞද්ගලිකව අධීක්ෂණය කරමින් නිර්මාණයේ මම්ම කරනවා කියන අභියෝගය මූලිකව ගත්තා අපි. එකට ඒකත් අරගෙන ඊට පස්සේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය කිව්වනේ අර දුෂ්කර පළාත්වල පොත්පත් බෙදන්න ගියා කියලා. ඒව Facebook දාන්න
නිකන් දාන්නේ ෆොටෝස් ටික කම්පියුටර් එකට අරගෙන ෆොටෝෂොප් වලින් පොඩ්ඩක් කලර්ස් හදන්න පටන් ගත්තා. ඔහොම ටික ටික පටන් ගන්න ඊට පස්සේ සමහර ෆොටෝස් වල ටෙක්ස්ට් දාන්න පටන් ගත්තා. ඔහොම පටන් ගන්න මෙහෙට මම එනකොට මට ෆොටෝෂොප් ඕන ඩිසයින් එකක් කරන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එඩිට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම කරේ සඳගිරි සෑය ළඟට කළු ගල් ටික ගෙනල්ලා මගේ මල්ලි තව වයසක පොළොන්නරුවේ මාමා කෙනෙකුයි තමයි මුලින්ම චෛත්‍ය වැඩ පටන් ගත්තේ කළු ගල් බඳින්න හිටියේ. ඊට පස්සේ තව මේ ගමේ වයසක මාමා කෙනෙක් හිටියා. ඒ තුන් දෙනා තමයි චෛත්‍ය මුලින්ම පළවෙනි මාස 3-4 වැඩ කරේ. එතකොට ඒගොල්ලෝ කළු ගල් බැඳගෙන ඇවිත් මාත් ඇවිල්ලා බදාමනනවා, මාත් කළු ගල් අදිනවා. ඒ අතර ෆොටෝස් කීපයක් කාට හරි එන එක්කෙනෙකුට ගන්න කියලා මගේ FB එකේ අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. එතකොට පළවෙනියට මම දැම්මේ පස්ටික කපාගෙන එනවා. කළු ගල් ගෙනල්ලා තාම බැඳලවත් නැහැ. පස්ටික ගෙනල්ලා කපාගෙන එනවා. පළවෙනි පේසාවට අර පස් කපල අයින් කරන්න ඕන ප්‍රමාණය කපල ඉවර වෙන වෙලාවේ මගේ ෆොටෝ එකක් අරගෙන FB එකේ දාලා මම සඳහන් කරනවා පළවෙනි පේසාවේ සඳහා පස් තට්ටුව කපල ඉවරයි, ඉදිකිරීම කටයුතු හෙට පටන් ගන්නවා කියලා. ගෙතන එක බරගානක් පෝස්ට් එක FB ගේ ෂෙයා වුණා. ඒකත් එක්ක ඒ පෝස්ට් එක මම දාලා පැය දෙක තුනක් යනකොට කොරියාවෙන් විවිධ රටවල් වලින් රටේ ලෝක ජීවත් වෙන සාමාන්‍ය මිනිසුන්ගෙන් දුරකථන ඇමතුම් එන්න පටන් ගත්තා. ඒ පෝස්ට් එක මම හිතන්නේ ලක්ෂ දෙකකට වඩා ආධාර මුදලක් හම්මා. ඒකත් එක්ක ඇඟට වෙනම ශක්තියක් ආවා, පුළුවන් මේක කොහොම හරි අදගෙන යන්න කියලා. ඊට පස්සේ ලස්සනට ඩිසයින් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ වීඩියෝ එඩිට් කර කර මගේ වොයිස් කට් මම හිතන්නේ මේ ළඟදි දාන්න ඉන්නේ පේජ් එකෙත්. ඒ කාලේ මම හිතියේ කොහොමද මගේ වොයිස් කට් කියලා බැලුවම හරි මටම දුක හිතෙනවා, අපි කොයිතරම් මේකට වෙහෙසක් දරුවද කියලා. ඉතින් මම වීඩියෝ ක්ලිප් එකක් අරගෙන මෙතනට ඇවිල්ලා පොඩි එක්කෙනෙකුට අපි පොඩි සසිඳු කියලා හිටියා, ඉෂාර කියලා පොඩි කොල්ලෝ. ඒගොල්ලොන්ට ෆ්‍රේම් එක අරගෙන දෙනවා. අරගෙන දීලා මේ ෆෝන් එක අල්ලගන්න විදිහක් කියලා මං ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලන්ට අහුවෙන්න ඕන කොටස් ටික මෙහෙමයි කියලා කතා කරලා කියලා හරිද කියලා වීඩියෝ ඔන් කරන්න කියලා මම කතා කරනවා. කම්පියුටර් එකෙන් එකලා මම එඩිට් කරලා FB එකේ දානවා. ඔය විදිහට සම්පූර්ණයෙන් මගේ Facebook එකේ මම Photoshop design කරලා video edit කරලා දාලා තමයි කෝටි 16ක මුදල. අපේ අඳුරුනේ සාමාන්‍යයෙන් අද භික්ෂුන් වහන්සේලාට මේ තාක්ෂණික දැනුම අපේ පිරිවන අධ්‍යාපනය තුළ කොයිතරම් දුරට සාර්ථකව ලබා දෙනවද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. නමුත් වහන්සේ ඒකට මම මම computer class වලට ගිහිල්ලත් නැහැ. ඊට පස්සේ පිරිවණෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් මට Photoshop හෝ video editing සම්බන්ධව කිසිම දැනුමක් ලබා දෙහිලත් නැහැ. නමුත් මේක පෞද්ගලික පරිහරණය තුළින් භාවිතය තුළින්ම ප්‍රගුණ කරපු ශිල්පයක්. ඒතකොට දානේ මහපුණවද හඳුරන්නේ? දාන කියනවා. මුල් කාලේ නම් නැහැ. මුල් කාලේ මෙතන ලෑලි කුටියේ චෛත්‍ය තියෙන තැන තමයි, චෛත්‍ය සෙන්ටර් කණුව තියෙන තැන තමයි ලෑලි කුටියේ දොර තිබුණේ. ඔතන මායි මල්ලි අපි උදේට නැගිට ගමන් ප්ලේන් ටිකක් කාට එකක් මේ හදාගෙන බිස්කට් එකක් කාලා තමයි වැඩ පටන් ගන්න. ඒ දවල්ට මොනවා හරි අපි ලුණු ටිකක් තෙල් දාගෙන බත් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මාසෙ දෙක යනකොට දානමාන ගේන්න පටන් ගත්තා. දැන් වෙද්දි මාසෙට සම්පූර්ණයෙන් දින 30ෙම උදේ දවල් දාන සම්පූර්ණයෙන් අපිට හම්බ වෙනවා. ඒ වගේම සංඝ ශාසනය තුළ සමාජය තුළ પરම්පරාවක් හදන්න ඔබ වහන්සේගේ කිසිම බලාපොරොත්තුවක් තවම නැද්ද? එහෙම නැත්නම් හදාගෙන යනවද හිමින්? නිස්සබ්ද පොඩි සරසමක් තියෙනවා එකක් ඉස්සරහට මේ පැති දෙකකින්. එකක් මේ ස්ථානයේ ලංකා විවිධ පළාත් වලින් තෝරගත්ත සුවිශේෂී භික්ෂු කණ්ඩායමක් නිර්මාණය කරන අදහසක් තියෙනවා ඉස්සරහට. මේ පිළිබඳව ඔබ වහන්සේට අපිට කියන්න පුළුවන් සම්පූර්ණ විස්තර ටිකක්? අපි නම් මේ ටිකේ නැහැ. ඇත්තරම දැන් පහුගිය කාලේ සඳගිරි සෑය වෙනුවෙන් මහන්සි වුණා. දැන් මේ වෙනකොට මේ දවස් ටිකේ පල්ලෙහා පාකින් එක එතන මිලියන 25ක් විතර ඒකට වැය වෙනවා. ඒත් එක්කම චෛත්‍ය මළුව වැඩ ටික ඉවර කරන්න අපිට මිලියන 40ක් විතර, කෝටි 4ක විතර මුදලක් සම්පූර්ණයෙන් වැය වෙනවා. ඒත් එක්ක විහාර මන්දිරයේ වැඩ කටයුතු කරන මේ ඔක්කොම මේ අවුරුද්දේ ඇසළ පොය වෙනකොට ඉවර කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. මේ වෙලාවේ මගේ සම්පූර්ණ සැලසුම තියෙන්නේ ඇසළ පොය දක්වා විතරයි. කියන්නේ සම්පූර්ණ සැලසුම් කරලා තියෙන්නේ එළඹෙන ඇසළ පොය දක්වා මම මොනවද කරන්නේ, මොන මොන දේවල්ද ඉවර කරන්නේ, මොන මොන වැඩසටහන් වලටද යොමු වෙන්නේ කියන සම්පූර්ණ සැලසුම හදලා ඉවරයි. ඒක ඉවර වෙනවත් එක්කම ඊළඟට තමයි අපි භාවනා කොට ටික හදාගෙන මෙතන ආධ්‍යාත්මීය වැඩපිළිවෙලක් ආරම්භ වෙනවා. ඒ වගේම විශේෂයෙන් හොඳ සාමාන්‍යයෙන් 30ක 40ක දක්ෂ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් මේ ස්ථානයේ නිර්මාණය කරලා ඒ අයට ශාස්ත්‍රීය අධ්‍යාපනය, ඒ වගේම ධර්ම අධ්‍යාපනය, ඒ වගේම අපි ඔය සිදු කරන වත්පිළිවෙත්, කවි බණ, ධර්ම දේශනා, මෞපිය වන්දනා ආදී ශාසනික වත්පිළිවෙත් හොඳ ප්‍රගුණ කරපු කණ්ඩායමක් නිර්මාණය කරන, ඒ වගේම මේ IT දැනුම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන සහ ලංකාවේ දුෂ්කර පළාත්වල මිනිසුන්ට උදව් කරන සංවේදී හොඳ භික්ෂු කණ්ඩායමක් හදන සැලසුමක් තියෙනවා. ඒ වගේම දැන් ඔබ වහන්සේ මේක නිර්මාණය කරන අතරතුරදී අපි මූණ පොත තුළ දකිනවා වහන්සේ පුංචි ළමයිට එක එක ගම්වලට ගිහිල්ලා පොත් බෙදා දෙනවා, පැන්සල් බෑග් මේ වගේ ගොඩාක් දේවල් දෙනවා. ඇයි හාමුදුරනේ සල්ලි මේ චෛත්‍ය හදන්න තියාගත්ත නම් හොඳ නැද්ද? නැත්තම් මේ සෑරජානන් වහන්සේ
නිර්මාණය කරන්න තියාගත්ත නම් හොඳ නැද්ද ඔබ වහන්සේ? ඒකේ කාරණා දෙකයි. එකක් පෞද්ගලික ජීවිතය තුළ පුංචි කාලේ අපි පාසල් අධ්‍යාපනය ලබන කොටත් ඒ වගේම පිරිවන් අධ්‍යාපනය. එකක් මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා උසස් පෙළ විභාගයේ උසස් පෙළ පන්තියේ වැඩ කටයුතු ආරම්භ කරන්න ලඟ වෙලා උසස් පෙළට ඕන කරන පොත් ටික ගන්න. නිර්දිෂ්ට කෘති ටික ගන්න රුපියල් 5500ක් විතර ගමත් ඒ ගමම අපිට සඳහන් අනුරාධපුරයේ තලාවේ මුල් ගෙවල් අපේ අම්මලා පදිය පැලලේ තාත්තලා ගම්පල. ඉතින් ඔය කාලේ වෙනකොට අනුරාධපුරයේ හිටියේ. උසස් පෙළට ඕන නිර්දිෂ්ට ග්‍රන්ථ ටික ගන්න මම ගෙදරට ගිහින් රුපියල් 5500ක් ඉල්ලනකොට තාත්තා අසනීප වෙලා ඒ අසනීප තත්ත්වයත් එක්ක සෑහෙන ආර්ථික පරිහානිකර තත්ත්වයක් ඒ දවස් ටිකේ ගෙදර තිබුණා. අනිත් කාලවල එහෙම ගැටලු තිබුණේ නැහැ. ඉතින් ඒ වෙලාවේ උසස් පෙළට ඕන කරන පොත් ටිකවත් මට ගන්න පුළුවන් කමක් හම්බුනේ නැහැ. අපේල 750ක් වගේ ගෙදරින් හම්බුනේ. ඉතින් මම ඒ කාලේ අර පෞද්ගලිකව අධ්‍යාපන කටයුතු වල කොයිතරම් අධිෂ්ඨානශීලීව කැප වුණත් ඕන කරන පහසුකම් නැති නිසා සෑහෙන දුෂ්කරතාවයක් වින්දා. ඉතින් ඒකත් එක්ක මේ රටේ කොයිතරම් මේ විදිහට ආර්ථික අපහසුතා මත අධ්‍යාපනයේදී බැටකන දුක් විඳින පීඩා විඳින අහිංසක දරුවෝ කොච්චර ඉන්නවද කියන එක අපි ප්‍රායෝගිකව දන්නවා. සහ අපිට දානමාන දෙන්නේ අපි මේ විදිහට ඉන්නේ මේ රටේ ප්‍රකෝටිපතියන්ගේ හරි මහා ධනපතියන්ගේ සහයෝගයෙන් නෙවෙයි. මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳලා කොළී වැඩක් කරලා හම්බ කරගෙන ගෙදරට ගෙන හාල් ගන්නේ තමයි. නැද්ද ඇත්තට මේ හොඳ ප්‍රකෝටිපති මිනිස්සු වගේ දායකත්වය දක්වන්න හරි සමහරලාට නැහැ. එහෙම විශේෂ දායකත්වයක් අපිට නැහැ. නැහැ. ඔව් අපිට දෙරණ විතරයි. දෙරණේ අපි දිලිජ ජයවිර මහත්තයා සභාපතිතුමා තමයි එහෙම විශේෂ දායකත්වයක් අපට දීලා තියෙන්නේ. ඒ අතරින් අනිත් හැමෝම සාමාන්‍ය වෘත්තීන් වල නියැලෙන සාමාන්‍ය අහිංසක මිනිසුම තමයි අපිට දායක වෙලා තියෙන්නේ. නෑ හමුනේ අවසාන වශයෙන් ඔබ වහන්සේට මේ අද මේ එන්න අද ඉන්න මේ ගමන තුළට එන්න මම හිතන්නේ බාධක ජයගෙන ගොඩාක් දේවල් කැපකිරීම කරලා ජීවිතේ භික්ෂු ජීවිතේ নানা ආකාර දේවල් වලට විඳින්න වෙලා හැබැයි අද මම හිතන්නේ හොඳ තැනක මුළු රටේම එහෙම නැත්නම් ලෝකෙම හොඳ නමක් දිනාගෙන ඉන්න සඳගිරි සෑයේ හාමුදුරුවෝ කිව්වම කවුරුත් දන්නවා. ඉතින් ඔබ වහන්සේට මේ එන්න ගමන තුළ ශක්තියක් වුණු හැමෝටම ස්තුති කරන්න මම හිතන්නේ මේ හොඳ අවස්ථාවක්. ඒකෙදි අතරම මේ මගේ ජීවිත ගමන තුලත් ඒ වගේම මේ සාසනික කටයුත්තේදීත් විශාල ශක්තියක් වුණ දෙන්නේ හැටියට මුලින්ම අම්මා අප්පච්චි, ඊට පස්සේ අපි අපවත් වෙච්ච නායක හාමුදුරු ගිරාඹේ ආනන්ද අනුනායක හාමුදුරුවෝ, ඊළඟට අපට දැවැන්තම ශක්තියක් වෙනින් ළඟම හිටිය අතර හිටපු පොලිස්පතිතුමා පූජිත් ජයසුන්දර මහත්තයා. එතුමා දුරේ ඉන්න කාලේ තමයි මම මෙතන ලෑලි කුටි හිටියේ. ඒ කාලේ පාන්දර 3ට විතර මට දොරකඩෙන් කතා කරලා අහනවා, ඊයේ කවුද ආවේ, මොකුත් ප්‍රශ්න තිබුණාද ඔබ වහන්සේ පන්සලේ, දැන් මොනවද මේ වෙනකොට කරගෙන යන්නේ, බෝපැලයක් එහෙම හිටෙව්වද, ඔය කටයුතු ඔක්කොම මේ අහමින් හොයා බලමින් ළඟට වෙලා දැවැන්ත ශක්තියක් වෙමින් එතුමා ඒ කාලේ හිටියේ. අතන මට ඔය Facebook account එක හදන්න කියලා උපදෙස් දුන්නේ පූජිත් මහත්තයා. ඉතින් එතුමා එදා ඉඳලා දැවැන්ත ශක්තියක් වුණා. අද මොන මට්ටමේ හිටියත් අපිට බැරි කාලේ උදව් කරපු කෙනෙක් හැටියට මේ වෙලාවේ ගැටළු සහගත වාතාවරණයක හිටියත් අපි කෘතඥතාපූර්වක ඒක සිහිපත් කළ යුතුයි එතුමා පිළිබඳව. ඊට පස්සේ දෙරණේ අපේ සභාපතිතුමා ඇතුළු දෙරණේ කාර්ය මණ්ඩලය සමස්තේම අපට මේ සඳගිරි සෑය අද මේ ලෝකයට හඳුන්වා දෙන්න ඒ අය තමන්ගේ ගමේ පන්සල හැටියට දෙරණේ පන්සල හැටියට හඳුනගෙන ඒ අදහසින් ඒ හැමෝම උපරිම දායකත්වයේ දෙන. ඒ වගේ මේ අපට ගම්මානවල ජීවත් වන තරුණ ප්‍රජාව ඇතුළු වැඩිහිටි අම්මලා කුඩා දූ දර දැරියෝ ඒ හැම දෙනාමත් ඒ වගේ නම් වශයෙන් සඳහන් කරන්න බෑ. ඉතින් බැරි කාලේ අපිට හරියට ඉන්නටවත් තනක් නැතුව විහාරස්ථානවල විවිධ ගැටළු වෙන කාලේ අපේ ගමන විශ්වාස කරමින් අපි කවිබන සීඩී එකක් එලි දක්වද්දි නුවර දළදා මාලිගාවේ හරි කොහේ හරි ආගමික වැඩසටහනක් කරනකොට මේ හැම තැනකටම මා වෙනුවෙන් ආපෝ 3-400ක පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැම දෙනාම බොහොම කෘතඥතාපූර්වකව මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම Facebook එකේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක තමයි සඳගිරි සෑයේ ප්‍රධාන දායක සභාව. මගේ Facebook එකේ ඔඩියන්ස් එක ඒගොල්ල තමයි දායක සභාව. ඒගොල්ල තමයි සඳගිරි සෑයක් හැදෙනවා කියන පණිවිඩය ලෝකයට අරගෙන ගියේ. මගේ පෝස්ට් ෂෙයා කරේ, මාව දිරිමත් කරමින් කමෙන්ට් කළේ. ඒ වගේම ආධාර උපකාර ලබා ගන්න පුළුවන් විදිහට සඳගිරි සෑය පණිවිඩය මුලින්ම ලෝකයේ තුල සමාජගත කරේ Facebook ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. ඉතින් ඒ අය විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි හඳුරේ, එහෙනම් අපි ඔබටත් ආරාධනා කරනවා හන්තාන සඳගිරි සෑය, මම හිතන්නේ ලංකාවේ තියෙන රුවන්වැලි සෑය, සඳහිරු සෑය, ඒ අතරට එක්වෙන, ඒ වගේම තව මාස මම හිතන්නේ මහා කාලයක් යන්නේ නැති වෙන්නේ මාස 6කින් අපි මාස 6කින් සඳගිරි සෑයත් ලංකාවේ ඉන්න බෞද්ධ, ඒ වගේම අබෞද්ධ, ලෝකවාසි හැම කෙනෙකුටම බැඳපු දාගෙන මේ සුන්දරත්වයේ විඳින්නට අවස්ථාව තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ඔබට පුළුවන් නම්
මේ අපේ අංගසිරිපුර ධම්මාලෝක හාමුදුරන් වහන්සේට එහෙම නැත්නම් සඳගිරි සෑයේ අපේ හාමුදුරන් වහන්සේට ඔබට පුළුවන් පුංචි හෝදායකත්වයක්. ධනයෙන් වෙන්න පුළුවන්, ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, ඔබට කාලය කැප කරලා උන්වහන්සේට ශක්තියක් වෙන්න කවදා හරි අපිට පුළුවන් මේ සුන්දරත්වය රැකගෙන මේ සඳගිරි සෑය මුළු විශ්වයටම වටිනා කියන ආගමික ස්ථානයක් බවට පත් කරන්නට.